අයිබෝවන් අදත් අයුර්වේ YouTube channel එකට ඔගලන්ව ගොඩාක් ආදරෙන් අපි පිළිගන්නවා. හරි. ඉතින් හැමදාමත්ම ඔගලන්ව ලස්සනට තියන්න පුළුවන්, නිරෝගීමත්ව තියන්න පුළුවන්, රූපලාවන්‍ය සත්කාර, සෞඛ්‍ය සත්කාර රසක් ගැන අපි ගෙදරදීම කරගන්න පුළුවන් පුංචි පුංචි අත්බෙහෙත් වර්ග ගැන තමයි හැමදාමත් බෙදා හදා ගන්නෙ. ඉතින් අදත් එවැනිම වූ සුවිශේෂී දෙයක් කියන්න බලාපොරොත්තු වෙන. දැන් අද මේ සත්කාරයේ තියෙන විශේෂත්වය තමයි හැමෝම අපේ මූණ ගැන හිතන්නේ. මූණට දාන්න පුළුවන් පැක් වර්ග, ක්‍රීම් වර්ග, ඩේ ක්‍රීම් වෙන්න පුළුවන්, නයිට් ක්‍රීම් වෙන්න පුළුවන්, මේ වගේ ගොඩාක් දේවල් ගැන අපි කතා කරනවා. හැබැයි අපි හැමෝටම මේ අපේ බෙල්ලෙන් යට කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වාම හොඳ ඊවන් ස්කින් ටෝන් එකක් තියෙන්න ඕනේ. ගොඩක් අයගේ අන් ඊවන්. මොකද මේ ආලේපන වර්ග ගොඩක් අය මූණට විතරයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මම හිතුවා හොඳ පැක් එකක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා. මෙතනින් පල්ලෙහාට පාවිච්චි කරන්න පුළුවන් මේ පැක් එකේ තියෙන විශේෂත්වය තමයි අපේ සම විශේෂයෙන්ම හොඳ වර්ණයක් ලබා දෙනවා. ඒ වගේම සමේ රැලි වැටීම් පාලනය කරන, ඒ වගේම හොඳ සමට සුදු පාට ෆෑනස් ගතිය, මේක නැචරල් ෆෑනස් ගතියක් ලබා දෙන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ස් අන්තර්ගත පැක් එකක්. වැඩිය කතා කරන්න නැතුව අපි ඉන්ග්‍රීඩියන් ටික හඳුනා ගන්න බලමු. මොනවද මේකට අවශ්‍ය වෙන්නේ? මම මෙතනදී අද දවසේ පාවිච්චි කරනවා කඩල පිටි. මෙතන තියෙන කඩල පිටි, කඩල පිටි කෝපයක් වගේ ගන්න පුළුවන්. මොකද අපි දැන් මූණට වගේ නෙමෙයිනේ මුළු ඇඟේම පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රමාණය අනුව මේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. හැමදේම ස්වභාවික දේවල් නිසා කඩල පිටි කෝපයක් විතර. ඒ වගේම මම යෝගට් පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍යයෙන් මේස හැඳි දෙකක් විතර. ඉතින් මම ඒකට සැෆ්රන් ටිකක් එකතු කළා. සැෆ්රන් ගැන කියනකොට ඉතින් හැමදාමත් වගේ මතක් කරනවා අපේ ආයුර්වේද සැෆ්රන් දැන් ඔන්න අලුත්ම නවමු ආකාරයකට ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේ ලබා දෙන අත්පොත සැෆ්රන් කියන්නේ මොනවද, කොහොමද පාවිච්චි කරන්නේ, මොනවද මේ සැෆ්රන් තුලින් අපි ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ, සෞඛ්‍ය ප්‍රතිලාභ, රූපලාවන්‍ය ප්‍රතිලාභ, මේ හැම දෙයක් ගැනම ඔයගලන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් සැෆ්රන් වගේම මම දෙහි යුෂ ටිකක් පාවිච්චි කරන. වැඩි හොඳයි ලෙමන් තියෙනවා නම්. ඉතින් මේ දවස්වල ලෙමන් හොයාගන්න එළියට පහළට ගිහලා රස්තිය අද වෙන්නට එපා. එළියට වැඩි යන්නේ නැති එක හොඳ කාලයක් නෙමේ මේක. ඒ නිසා මගේ ගෙදර තිබුණේ දෙහි, මම දෙහි පාවිච්චි කරන. ඒ වගේම කස්තුරි කහ. කස්තුරි කහත් ගොඩක් වැදගත් වෙනවා. මේකේ තියෙන කර්කියුමින් කියන සංඝටකය මගින් හොඳ වර්ණයක්, ඒ වගේම විසබීජනාශනයක්, මේ හැමදේම, ඒ වගේම හොඳ අපේ වයස්ගත වීම පාලනය කරන රැලි වැටීම් වගේ දේවල් වළක්වන ගුණයක් තියෙනවා. ඉතින් ඒ වගේම මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් පාවිච්චි කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් කියලා කියන්නේ රසායනික සංඝටක, එහෙම නැත්නම් රසායන ගුණය ආයුර්වේදයෙන් හඳුන්වන වයස්ගත වීම පාලනය කරන බොහොම හොඳ දෙයක්. ෆ්‍රෙෂ් මිල්ක් පානය කරන එකත් හොඳයි, ආලේපන සඳහා පාවිච්චි කරන එකත් හොඳයි. ඔන්න ඔය දේවල් ටික තමයි මට මෙතනදී අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි, අපි දැන් පැක් එක හදන්න සූදානම්. හැබැයි ඊට ඉස්සෙල්ලා තවත් අලුත් සුබ ආරංචියක් කියන්නට ඕනේ කියලා හිතුණා. දැන් අපි හැමෝම කැමති ඉන්නේ ලස්සන ලස්සන රංගන ශිල්පිනියන්ගේ, ශිල්පීන්ගේ ලස්සන ගැන අපි කතා කරනවානේ. ඒ නිසාම ලංකාවේ ඉන්නේ වගේ සුප්‍රසිද්ධ රංගන ශිල්පී ශිල්පිනියන්ගේ රූපලාවන්‍ය රහසු ඉදිරියේදී අපි ඔයගොල්ලත් එක්ක මේ වගේ ඒගොල්ල මොනවද ගෙදෙද්දි පාවිච්චි කරන ස්වභාවික සත්කාර කියලා බෙදා හදාගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා අපේ ආයුර්වේ YouTube channel එක subscribe කරන්න. subscribe කරපු අය බොහොම බලාපොරොත්තුෙන් ලාගෙන ඉන්න අලුත් අලුත් දේවල් අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. අපි මේක පටන් ගමු. අපි මං කිව්වා කඩල පිටි කෝප්පයක් විතර ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය වෙනවා කියලා. මං කඩල පිටි කෝප්පේ මේකට එකතු කරගත්තා. ඒ වගේම යෝගටුත් මේ සැහඳි දෙකක් විතර මේකට දාගන්න. ඒ වගේම දෙහිත් ඉස්මතියකුත් මට මේකට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මම කිව්වා මෙතෙන්දී මට කස්තුරි කහ අවශ්‍ය වෙනවා කියලා. හොඳ වර්ණ කාලිකයක් ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන මේ වගේ ඇඟිලි තුඩට අහුවෙන පින්ච් දෙකක තුනක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. මේ පේනවනේ මම මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි කස්තුරි කහ එකතු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක හොඳ පේස්ට් එකක් වගේ හදා ගන්න ඕන. ඒ සඳහා මම කියවනේ මේකට තවත් ඉන්ග්‍රීඩියන්ට් එකක් අවශ්‍ය නැහැ කියලා. ඒ තමයි ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේකට එකතු කරගන්න. එතකොට අපිට අවශ්‍ය කරන ටෙක්ස්චර් එකට මේ පේස්ට් එක හදා ගන්න පුළුවන්. කඩල පිටි කියලා කියන්නේ අපේ සමට හොඳ නැචරල් ෆෑනස් ගතියක් ලබා දෙන හොඳ වර්ණකාරකයක්. ඒ වගේම ඉන්ග්‍රීඩියන්ට් එක කඩල පිටි වලින් ගොඩක් අය පේස්ට් හදනවා නේද? හැබැයි ගොඩක් අය මම දැකලා තියෙන මේවා මේ මූණට පමණයි ආලේප කරන්නේ. හැබැයි මූණ විතරක් නෙමෙයි, අපේ අත්පා මේ හැමතැනම හොඳ ලස්සන සුන්දර නිරෝගීමත් වෙන්නට ඕන. ඒ නිසයි මම හිතුවේ අද මම බෙල්ලෙන් පල්ලෙහාට ගිහිල්ලා ඕගොල්ලන්ගේ සුන්දරත්වය ගැන කතා කරනවා කියලා. හරි,
තව කිචුට්ටක් මම එකතු කරනවා. දැන් මේක මට ඕන texture එකට හැදිලා තියෙනවා. අපි බලමු මේක කොහොමද අපේ සමේ ආලේප කරන්නේ කියලා. හරි මේ තියෙන්නේ මම අපේ සමට එහෙමත් නැත්නම් බෙල්ලෙන් පහල සියලුම සිරුරට ආලේප කරන්න පුළුවන් පැක් එක. ඉතින් මේ පැක් එක පාවිච්චි කරන ආකාරය ගැන කියන්නේ ඉස්සෙල්ලා ආයුර්වේ අපේ තවත් අලුත් ආරංචි ගැන නැවත නැවතත් ඔබට මතක් කරන්න ඕනි කියලා හිතුණා. ආයුර්වේ හැය ඔයිල් එක දැන් ඔයගොල්ලෝ ගොඩාක් දන්නා කියන ප්‍රසිද්ධ නිෂ්පාදනයක් වඩ පත්ලා තියෙනවා. හැබැයි මේ පොත නම් ඔයගොල්ලන් ටිකක් අලුත්. මේ පොත ගැනත් මතක් කරන්න ඕනි. ඉතින් සැක්රන් එක වගේම අපි හිතුවා නිකම් නිකම් හැය ඔයිල් එකක් දෙන්න නැතුව එහෙම අපූරු පොත් පිංචකුත් ලබා දෙන්න ඕනි කියලා. ඉතින් එකී නොකී මේකේ සියලුම හිසකෙස් ආශ්‍රිත රෝග සම්බන්ධව මෙහි අන්තර්ගත වෙලා තිබෙන මොනවද මේ රෝග රෝග ඇති වෙන්නේ ඇයි ඒක නැති කරගන්නේ කොහොමද ඒ වගේම ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ආහාර විහරණ අපේ පුරුදු කොහොමද අපි වෙනස් කරගන්න ඕන ඔය හැම දෙයක් ගැනම ඉතින් හිසකෙස් ආශ්‍රිත සියලු ගැටලු මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන ඒ කාරණාවත් මතක් කරනවා. හරි අපි මේ පැක් එකට ආවොත් මෙන්න මේ ටෙක්ස්චර් එකට හදාගත්තු පැක් එක ආලේප කරන්න මේ වගේ බ්‍රෂ් එකක් මම අද පාවිච්චි කරනවා. ඉතින් මම අතේ ආලේප කරලා පෙන්නන්න සිරුරේ හැම විටම මේ උඩු අතට මේ පැක් ආලේප කරන්න. මොකද එතකොට අපේ සම එල්ලා වැටීමත් පාලනය වෙනවා. මෙන්න මෙහෙම. දැන් අතේ නම් උඩු අතට මේ කඩල පිටි පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ඇත්තටම පළවෙනි පාරම මේක ඇප්ලයි කරාට පස්සේ අපේ සමේ වර්ණයේ වෙනසක් අත්දැකීමෙන්මයි මම කියන්නේ. ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මුළු සිරුරේම මේක ආලේප කරන්න පුළුවන්. විනාඩි 20ක් 30ක් විතර කාලයක් යනකොට මේක ටිකක් ඝනකම් බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේක ඉවත් කිරීමේදී උඹලන්ට අයිස් වතුර ටිකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ වගේ පැක් එකක් දාලා අපි ටෝනර් එකක් යොදනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ස්වභාවික ටෝනර් එකක් විදියට ඔයගලන්ට අයිස් වතුර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර රෝස වතුර තියෙනවා නම් ඒක තවත් වඩාත් හොඳයි. ඉතින් මේ වගේ ටෝනර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතනදී විශේෂයෙන් මම කියනවා ඒවා එකතු කරගෙන මෙන්න මේ වගේ අපේ සම ස්ක්‍රබ් කරගන්නත් පුළුවන්. ඉතින් නැචරල් ස්ක්‍රබින් හැකියාවකුත් මේ පැක් එකට තියෙනවා. මේ පිටි මේකේ තියෙන නිසා ඉතින් ඒ නිසා ස්ක්‍රබ් කරන ගමන් ඉවත් කරන්න. එතකොට තවත් ගුණයක් ඔන්න පැක් එකේකුයි ස්ක්‍රබ් එකේකුයි දෙකක්ම මම ඔයගලන්ට කිව්වා අපේ සිරුරේ වර්ණය වැඩි කරගන්න පුළුවන් විදිහේ. ඉතින් අන්න ඒ ආකාරයට මේක ඉවත් කරගන්න පුළුවන්. මේක පාවිච්චි කරලා බලන්න සතියක සැරයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තරම ඔබේ සමේ පළවෙනි පාරම ආලේප කරාට පස්සේ වෙනසක් දැනේ. ඉතින් ටික කාලයක් පාවිච්චි කරනකොට අපේ සමට හොඳ තෙතමනයක්, මොයිස්චර් ගතිය, ඒ වගේම වර්ණය ප්‍රභාවත් බව, ඒ වගේම සමෙල්ලා වැටීම මේ වගේ දේවල් පාලනය කරගන්න පුළුවන්. එහෙමනම් ඔන්න අදට අපේ ආරංචි ওই දේවල් ටික තමයි. තවත් ඉක්මනටම අපි එකතු වෙනවා. හැබැයි විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් මම කියවනේ අපේ රංගන ශිල්පී ශීපිනියගේ රූපලාවන් රහස් කියනක උගලංග රූපලාවන් රහසත් අපිට ඉදිරිපත් කරන්න. අපි සූදානම් ඒවායේ තියෙන ගුණාංග අඩු වැඩි කරලා තවත් දේවල් එකතු කරලා අපි හැමෝම අතර ෂෙයා කරගන්න. මොකද මේක හැමදේම ෂෙයා කරගත යුතු කාලයක්. ඉතින් අපි හැමෝම ලස්සර වෙමු. අපි හැමෝම නිරෝගිමත් වෙමු. මේ පණිවිඩය ලබා දෙන ගමන් අදට අපි සමු ගන්නවා. හැම කෙනෙක්ටම සුබ දවසක්. Thank you.